IPL තරගාවලිය මේ වෙද්දි ගොඩක් තරඟකාරී වෙලා තියෙන්නේ. මේ තරගාවලිය තිබුණු බොහෝ දිනාගේ කතාබහට ලක්ුණු තරගයක් තමයි දිල්ලි කැපිටල් කණ්ඩායමත් රාජස්ථාන් රොයල්ස් කණ්ඩායමත් අතර තරගය. මේ තරගයේ ජයග්‍රහණය හඹා යමින් හිටපු දිල්ලි කණ්ඩායමට තරගයේ අවසාන පන්දු වාරයේ ජයග්‍රහණයට ලකුණු 36ක් අවශ්‍ය වුණා. ඒ අවස්ථාවේ පිටියේ හිටපු එවොන් පවෙල් අවසාන පන්දු වාරයේ මැකේට එරෙහිව පළවෙනි පන්දු තුනටම හයේ පහර තුනක් එල්ල කරන්න සමත් වුණා. ඒ පන්දු තුනෙන් තුන්වෙනි පන්දුව ප්‍රතිකරුවාගේ ඉන මට්ටමට ආපු පන්දුවක් විදිහට තමයි දැක්කේ. ඒ අවස්ථාවේ විනිසුරු නිපන්දුවක් ලබා නොදීම ගැන දිල්ලි ක්‍රීඩාගාරයෙන් දැඩි විරෝධයක් ආවා. දිල්ලි නායක පාන් ප්‍රතිකරුවන්ට තරගයේ නතර කරලා එන්න කියලා සංඥා කළා. ඒ වගේම දිල්ලි සහාය පුහුණුකරු ප්‍රවීන් අම්රේ පිටිය ඇතුළට ගිහින් විනිසුරුවන්ට ක්‍රිකට් නීති උගන්වන්නත් හැදුවා. මේ දේවල් වලට මේ අයට දඬුවම් විඳින්නත් වුණා. මේ සිද්ධිය ගැන ඊට පස්සේ මුම්බයි පුහුණුකරු මහේල විදෙස් මාධ්‍යයක් එක්ක අදහස් දක්වලා තිබුණා. මහේල කියලා තිබුණේ විනිසුරු තීරණය වැරදුනත් පිටියෙන් එළියේ ඉන්න අයට ලනුවෙන් ඇතුළට ගිහින් බලපෑම් කරන එක කරන්න බෑ කියලා. මම හිතන්නේ මේ වෙලාවේ විනිසුරුවන් අතින් වරදක් වුණත් නැතත් පිටිය එළියේ ඉන්න අය හැසිරෙන්න ඕන විදිහක් තියෙනවා. විනිසුරුවන්ට බලපෑම් කරන්න එයාලට බෑ. මොකද තරගයේ මොනතරම් උණුසුම් වුණත් තරගයේ ජීව ගුණය රැකගන්න පුහුණුකරුවෝ නායකයෝ වගකීම ගන්න ඕන. අපිට පුළුවන් ටයිම් අවුට් එකේදී පුහුණුකරුවෝ විදිහට පිටිය ඇතුළට එන්න. මම හිතන්නේ ඒ අවස්ථාව විතරයි පුහුණුකරුවන්ට ඇතුළට එන්න ඉඩ තියෙන්නේ. ඒ මතභේදාත්මක පන්දුව තුන්වෙනි විනිසුරුවට දාලා නිපන්දුවක්ද කියලා බලන්න පිටියේ ඉන්න විනිසුරුවන්ට අවස්ථාව තියෙන්නේ. ඒ අවස්ථාවේ දෙවියාමක් වුණා නම් තමයි. ඉතින් ඒ පන්දුවට දෙවියාමක් වුණෙත් නැති නිසා පිටියේ ඉන්න විනිසුරුවන් දෙන්නට තමයි අවස්ථාව තියෙන්නේ නිපන්දුවක්ද කියලා තීරණය කරන්න. අපිට පුළුවන් ඒ අවස්ථාවේ මොකද උනේ කියලා අපි ක්‍රීඩාගාරයට වෙලා ඕන දෙයක් කතා කරන්න. හැබැයි කතා කරන එකෙන් නතර නොවි ලනුවෙන් ඇතුළට ගිය නිසා තමයි වැඩේ දුරදිග ගියේ. ඔය විදිහට තමයි ICC ක්‍රිකට් කමිටුවේ සමාජිකෙක් විදිහට ඉන්න මහේල ගොඩක් අය කතා කරන සංගලාගේ කණ්ඩායමට එරෙහිව දිල්ලි කණ්ඩායමෙන් වුණු වරද ගැන කතා කරලා තිබුණේ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපරේ තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.